තෙරුවන් සරණයි සුබ දැසනක් වේවා දුවේ පුතේ. ඔයාල සියලු දෙනාටම වාසනාවන්ත පින්බර දවසක් වේවා අනාගතයක් වේවා කියලා මං ආශිර්වාද කරනවා. මේ උදෑසන ඔයාල සූදානම් වෙන්නේ අකුරට පෙරමග වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට. බෞද්ධයා රූපවාහිනිය, බෞද්ධයා ගුවන් විදුලිය සෑම සතියන්ත සෙනසුරාදා ඉරිදා දින දෙකේම උදෑසන 6:30ට බෞද්ධයා රූපවාහිනියනොත්, උදෑසන 7:30ට බෞද්ධයා ගුවන් විදුලියනොත් අකුරට පෙරමග ඔබ වෙත රැගෙන එනවා. මෙවර උසස් පෙළ විභාගයට මුණ දෙන අපේ දයාබර දරුවන් වෙනුවෙන් බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයට අත් උදව්වක් අත්වැලක් විදියට තමයි මේ පාඩම් මාලාව අපි කරගෙන යන්නේ. එතනදී අර ප්‍රශ්න උත්තර විදියට නේද මං සාකච්ඡා කරන්නේ එමයයි. හොඳයි දුවේ පුතේ, වැඩි කාලයක් ගන්නෙ නැතුව අපි පාඩමට අවධානය යොමු කරමු. එතකොට මං ගිය පාඩම් වලින් කරා ඉතින් අපි මෙන්න මේවා කළා. මං නිර්දිෂ්ට ග්‍රන්ථ ආශ්‍රයෙන් බෞද්ධ ආචාර ධර්ම. එතකොට ධම්මපදයේ අපි ගත්තා, සිංහලවා සූත්‍රයේ ගත්තා, ඒ වාගේම මංගල සූත්‍රයේ ගත්තා, පරාභා සූත්‍රයේ ගත්තා, කරුණ ටික පැහැදිලි කළා. ඒකෙන් එන ප්‍රශ්නත් ඔයාලට පැහැදිලි කළා. හරිද? ඊළඟට අපි ගියා බ්‍රාහ්මණ ඉගැන්වීම් ගැන. ක්‍රිස්තු පූර්ව 600 වසරේ බුද්ධ කාලීන ಭಾರತයේ ආගමික, සමාජික, ආර්ථික පසුබිම ගැන. තේරුණාද? ඒකේ අපි කතා කරගෙන ගියා බ්‍රාහ්මණ ඉගැන්වීම්, බෞද්ධ ਵਿਚාරය. හරිද? ඊළඟට කතා කළා කාන්තාව. ඊළඟට බෞද්ධ කාන්තාව. ඒකේ ප්‍රශ්නත් අපි සාකච්ඡා කළා. දැන් අද මම බලාපොරොත්තු වෙනවා මේ පාඩමෙන් ඔයාලට කතා කරන්න ශ්‍රමණ චින්තනයත් බ්‍රාහ්මණ චින්තනයත් අතර වෙනස සහ සත්ශාස්ත්‍රවරුන්ගේ මූලික ඉගැන්වීම් ගැන පුංචි අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි පාඩමට අවධානය යොමු කරමු. අපි ඉස්සරලාම කතා කරමු සත්ශාස්ත්‍රවරු ගැන කතා කරන්න පෙර කතා කරමු මේ ශ්‍රමණ චින්තනයේ බ්‍රාහ්මණ චින්තනයේ තියෙන වෙනස්කම් ටික. ඒක ඔයාලට වැදගත් වෙනවා. ඒ නිසා මම ඒක ගන්නම් අරගෙන ඊට පස්සේ අපි අතෙන්ද යොමු වෙමු. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ නිගණ්ඨනාත පුත්තුමාගෙන් පස්සේ මේ තියෙන්නේ ශ්‍රමණ සංස්කෘතිය හා බ්‍රාහ්මණ සංස්කෘතියේ තියෙන අනන්‍යතාව කියන එක. හරිද? මේක අපි ඉගෙන ගන්න ඕනේ. මේක අත්‍යවශ්‍යයි. ඇයි අත්‍යවශ්‍ය වෙන්නේ? මෙන්න බලන්නකෝ ඔයාලගෙන් අහන ප්‍රශ්න එකක් අහනවා. මේ ශ්‍රමණ චින්තනය බ්‍රාහ්මණ චින්තනය අතර තියෙන වෙනස්කම් දක්වන්න කියලා. එතකොට ඒ වාගේ ප්‍රශ්නයක් අපි අහුවොත් ඒකට අපි උත්තර දෙන්න දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේක කතා කරමු. එතකොට අපි මෙන්න මේ කියන ශ්‍රමණ චින්තනයත් බ්‍රාහ්මණ චින්තනයත් ඔයාලට පේනවා. මේ ශ්‍රමණ චින්තනය, මේ බ්‍රාහ්මණ චින්තනය, එතකොට මේ දෙක ඇයි ප්‍රධාන ආගමික ධාරා දෙකක් විදියට තියෙන්නේ? ඇයි මේ දෙක හටගන්නේ? ඒක දැනගන්න ඕනේ. මේ බ්‍රාහ්මණ චින්තනය කියන එක තමයි ඉස්සරලාම බුදුආඳුරෝ 15 වෙනකොට ඉන්දියාවේ තියෙන්නේ. ශ්‍රමණ චින්තනයේ තැතැම් සාකා හටගන්නවා. එතකොට බ්‍රාහ්මණ චින්තනයේ නිර්මාණවාදයේ පදනම් කරගෙන ඉතා නිර්දය ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරමින් උන්නේ. ඒ කියන්නේ ජනතාව ඈත් කරලා තමාගේ සුඛ විහරණය වෙනුවෙන් ඉතාම අත්නෝමතික ක්‍රියාකාරකම්, අසෝබන ක්‍රියාකාරකම් රාසියක් ක්‍රියාත්මක කළා. ආගමට වැහිලා, ආගමට මුවා වෙලා. ඒක නිසා ඒක ඉතාම අසෝබනයි. එතකොට මේක මිනිසුන්ට දරන්න බැරි මොහොතක් වෙනවා, කඩාගෙන යන මොහොතක් වෙනවා. ආන් ඒ කඩාගෙන යන මොහොතේ ප්‍රතිඵලයක් තමයි ශ්‍රමණ චින්තනය. ඒක නිසා ශ්‍රමණ චින්තනය ඉබේ පහළ වෙච්ච එකක් නෙමෙයි, ආකස්මිකව පහළ වෙච්ච එකක් නෙමෙයි, අහම්බයක් නෙමෙයි, දිගුකාලීන ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්. ඒක නිසා මේ බ්‍රාහ්මණ චින්තනය පිළිබඳව එයාලගේ ඇවතුම් පැවතුම් රටා කාලයක් යනකොට ජනතාවට වැටෙන්න ගන්නවා. මිනිස්සු හරි මෝඩයි, වහා අහු වෙනවා. මිනිස්සු හරි මෝඩයි, දැඩි තීරණ ගත්තු කෙනා වෙනස් කරන්න කඳුළු බිඳුව වෙනුත් පුළුවන්. කඳුළු බිඳුව වෙනස් වෙනවා මිනිස්සු. මරන්න කියලා ගිය කෙනා අයින් වෙනවා. ඒ වාගේම සමහරලාට දාලා ගිය කෙනා ඉනවා. ඒ වාගේ මිනිස්සු අපි හිතනවාම ලොකුයි කියලා. ඒ වුණාට ලොකු නෑ. මිනිස්සු බයට තීරණ වෙනස් කරනවා, දුකට තීරණ වෙනස් කරනවා, ආවේගයට තීරණ වෙනස් කරනවා, කේන්තියට තීරණ වෙනස් කරනවා. ඒක නිසා මිනිස්සු මා මෝඩයි, අන්දන්න හරි ලේසි.
අන්දන්ඩරිලේසි මං ඒකයිකුව කඳුළු බින්දුවට චූටි හිනාවකට මිනිිය ක්‍රවට් අන්ඩ පුළුවන්. එක ගෑන්ලමෙක් පාර යන ගමන් පිරිමි කෙනෙක් දී අමුතු විදියට බැලුවොත් ඒ පිරිමිය උන්ද පස්සයනවා. පිරිමි කෙනෙක් කමුතු විදිට ගෑනු කෙනෙක් දිය බැලුවොත් උන්දට තමන්ගේ ළමයි මහත්්‍යයා සේරමත් අමතක වෙනවා. තේරුණා නේද. ඒක නිසා අපීතනවාමා ලොක්කෝ කියලා නෑ මිනිස්වරි මෝඩයි. ඕනම මොහොතකන්දන්න පුළුවන්. ඒක නිසා හැබැයි අන්දනකේ සීමාවක් තියෙනවා. ඇඳගෙන 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 දවසක තේරෙනොමේ අන්දනවා කියලා. එදාට එරෙහි වෙනවා. එදාට අන්දන්න බෑ. එදාට ඔවුත් දැඩි තීරණ ගන්නවා. ඒ තීරණ බොහොම භයානකයි. ඒක නිසා මේ මෙතන මේ බ්‍රාහ්මණ සංස්කෘතිය එයාලගේ ආධිපත්‍ය තහවුරු කරගත්තා. මෙයාල සැප සම්පත් භුක්ති විඳි. එතකොට මෙයාලගට සැප සම්පත් එන ආකාරයට සියල්ල හැසිරෙව්වා. අසුරාල තියාගත්තා. මේ අපේ රටවල්වල දේශපාලනෙත් එහෙමයි. මෙයාල කරන්නේ අවුරුද්දකට චූටි දෙයක් කරනවා. ඉතුරු ටික පස්සට තියෙනවා. ඒ වගේ වූ අපි කතා නොකරයිමු. එතකොට දුවේ පුතේ මෙන්න මේ බ්‍රාහ්මණ සංස්කෘතිය කියන එකේ නිර්දේ ක්‍රියාකාරකම් ඔස්සේ සමාජයට මේක දරාගෙන ඉන්න බැරුව ගියා. ඒක නිසා බ්‍රාහ්මණ චින්තනය තුළින්ම ඊට අභියෝගයක් විදියට තමයි ශ්‍රමණ චින්තනය උඩට මතුවෙන්නේ. බ්‍රාහ්මණ චින්තනය තුළින්මයි මතුවෙන්නේ. හැබැයි එකට අභියෝග කරනවා. ඒක නිසා ශ්‍රමණ චින්තනයේ සියලුම ආචාර්යවරු ප්‍රගතිශීලී අදහස් දරපු අය. එතකොට බ්‍රාහ්මණ චින්තනයේ අනන්‍ය ලක්ෂණ තුනයි එන්නේ. තව ගන්න පුළුවන්. ප්‍රධානව තුනයි එන්නේ. මේකෙත් තුනයි එන්නේ. තේරුණා නේද? තව ගන්න පුළුවන්. හොඳයි. අපි ගමු බ්‍රාහ්මණ චින්තනයේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. සත්‍යයහ ලෝකයේ පිළිබඳ ඊසර නිර්මාණවාදයේ පිළිගත් බව. මෙයාලා නිර්මාණවාදයේ පිළිගන්නවා. ලෝකය සත්‍යය සරබලධාරී ඊස්වර නිර්මාණය කළා කියලා පිළිගන්නවා. දෙක, ඒ අනුව මහා බ්‍රහ්මපුරු සංකල්පය වුණා. හරිනේ? අර දිව්‍යම ප්‍රභවයාටස දැක්කෝ. ඒ අරකටම සම්බන්ධයි. මෙන්න මෙයා දෙවනි කාරණේ. මෙයා තමයි දෙවනි කාරණේ. මේ තියෙන්නේ. ඒකෙන් කියනවා මේ මෙතනින් කියනවා වේද ග්‍රන්ථ පරම සත්‍ය ලෙස පිළිගැනීම. එතකොට එක නිර්මාණවාදයේ පිළිගන්නවා, දෙක වේදයේ පිළිගන්නවා. මේ නිර්මාණවාදයේම එකක් නෙදුවේ පුතේ. බ්‍රාහ්මණ මහා බ්‍රහ්ම මහා පුරුෂ සංකල්ප අරකට සම්බන්ධ වෙනවා නේද නිර්මාණවාදයට. එතකොට මෙන්න වේද ග්‍රන්ථ. ඊළඟට මෙන්න තුන්වෙනියා. මෙයා තමයි තුන්වෙනියා. මෙයා තමයි තුන්වෙනියා. යාගය, යාගයේ පුද සත්කාර ගීතිකා ගායනය මුල් කරගත් කර්ම මාර්ගය ලෞකික ලෝකෝත්තර සැපපිනි සේකායන මාර්ගය ලෙස පිළිගත් බව. එතනදි ගණ්ඩ නිර්මාණවාදය පිළිගත්තා, වේදය පිළිගත්තා, යාගය පිළිගත්තා කියලා අපි යොමනවා. ඊට අමතරව මෙන්න මේවා එනවා. ඒ අනුව මහා පුරුෂ විශ්වාස කළා. ඊළඟට මෙන්න මේක අගාරික ප්‍රතිපදාව පිළිගත්තා. අගාරික ප්‍රතිපදාව කියන්නේ අගාරික කියන්නේ ගිහි ජීවිතේට. විවාහ වෙලා ගෙදර ජීවත් වෙන එකට අගාරික ජීවිතයක් කියනවා. එතකොට ඒ වෛවාහක ජීවිතේ මෙයාල අගය කරනවා ප්‍රතිපදාවක් විදියට. හරිද? පුජ්‍යල ස්වච්ඡන්දතාවයේ ස්වාධීනත්වය දේව නිර්මාණවාදයට යටපත් කළ බව. ඒකත් ලියන්න පුළුවන්. මේ දැන් ස්වච්ඡන්ද කියන ස්ව කියන්නේ තමයි. ඡන්ද කියන්නේ කැමැත්තට. ස්ව කියන එකයි ඡන්ද කියන එකයි සමාස වුණාම ස්වච්ඡන්ද කියලා පදේ හැදෙනවා. ඒකෙන් කියන්නේ තමන්ගේ කැමැත්ත කියලා. ස්වාධීන, ස්ව අදීන. දීන කියන්නේ පහත් වෙනවා. එතකොට හරිනේ එම පහත් වෙන්නේ නැහැ කියන්නේ අදීන කියනවා. ස්ව ආදීන, තමාගේ ආධිපත්‍යයක් පිළිගන්නවා තමන්ගේ. හරිනේ? එතකොට නිර්මාණවාදයෙන් මොකද කළේ? බ්‍රාහ්මණ ඉගැන්නේ මලින් පුජ්‍යලයාගේ තියෙන කැමැත්තයි පුජ්‍යලයාගේ තියෙන අධිපතිභාවයයි දේව නිර්මාණවාදයට යටපත් කළා. සරබලධාරි දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ඒ කියන සෑම දෙම පිළිගත යුතුයි. ඒ මතයට උන්නාවා. ඊළඟට දුවේ පුතේ ජන්මීය සාධක මත පුජ්‍යලයා උසස් පහත් යනුවෙන් තීරණය වූ බව. උත්පත්ති යනු ජන්මීය කියලා කියන්නේ මේ තද්දිත පදයක්. ජන්ම ඊය ජන්මීය. තේරුණා නේද? එතකොට ඒ වාගේ ජන්මීය සාධක මත උත්පත්තියෙන් කෙනෙක් උසස් වුණා පහත් වුණා.
කාන්තාවගේ දේශපාන ආර්ථික සාමාජික ආගමික නිදහස අහුරා තැබූ බව. කාන්තා නිදා සම්පූර්ණ අහුරලා තිබුණා. එතකොට ඔය වාගේ දේවල් ටික අපි සාකච්ඡා කරගෙන යනවා. යාගොහොම මෙන්න මේ තුන තමයි ප්‍රධානව ගන්නෙ. සත්‍ය නිර්මාණවාදය, වේදය, යාගය කියලා ගන්නෙ. ප්‍රධාන ලක්ෂණ තුන. එතකොට අනිත් ඒවා අපි ඉගෙන ගත්තුවනේ. ඒ ටික ගන්න. හරිද? එතකොට මේ තමයි බ්‍රාහ්මණ චින්තනයේ ලක්ෂණ. ශ්‍රමණ චින්තනයේ ඔන්න බලන්නකෝ. මේ ශ්‍රමණ චින්තනයේ සත්‍යය හා ලෝකය පිළිබඳ ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ බව. අරයා නිර්මාණවාදයේ පිළිගන්නවා. ශ්‍රමණ සම්ප්‍රදායේ සියලුම ආචාර්යවරු නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රමණ සම්ප්‍රදාය. ශ්‍රමණ සම්ප්‍රදාය ගැන චුට්ටක් කියන්නම්කෝ ඔයාලට. ඉස්සරලාම පටන් ගන්න මුනි. මුනි. මුනි කියන්නේ නිහඬ අය. තේරුණා නේද? මුනි සම්ප්‍රදාය පටන් ගන්නවා. ඊළඟට තාපස. තාපස අරට වඩා ටිකක් ඉදිරියට එනවා. ඊළඟට ආජීවක, පරිබ්‍රාජක, ජටිල, පාෂාණ්ඩ, නිගණ්ඨ, ඔය ආකාරයට ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වෙනකොට මේ බ්‍රාහ්මණ චින්තනයට අභියෝග කරන මට්ටමට ශ්‍රමණ සම්ප්‍රදාය ඉදිරියට ඇවිත් ඉන්නවා. එයාලා සියලු දෙනාම ප්‍රගතිශීලී අදහස් දරනවා. ඒ වාගේම මෙයාලා ආගමික උනේ උත්පත්තියෙන් නෙමෙයි. උත්පත්තියෙන් නෙමෙයි. බමුණන්ගේ බ්‍රාහ්මණ පූජකයා උත්පත්තියෙන්. බමුණු කුලයේ විතරයි, වෙන කාටවත් බෑ. ශ්‍රමණ සම්ප්‍රදායෙම තිබෙන්නේ. තේරුණා නේද? හොඳයි, අපි ඒකත් කතා කරමුකෝ. සත්‍යය හා ලෝකය පිළිබඳ ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ බව ඒක ප්‍රතික්ෂේප කරනවා. වේදයේ පරම සත්‍ය ලෙස පිළිගත් බ්‍රාහ්මණ ඉගැන්වීම බැහැර කරනන්න. වේදයක් ප්‍රතික්ෂේප කරනවා. සියලු ලෞකික ලෝකෝත්තර සැප පිණිස යාගේ අර්ථ සම්පන්න සංස්කාරයක් ලෙස පිළිගත් බ්‍රාහ්මණවතේ බැහැර කිරීම. කෙටියෙන් ගන්න. නිර්මාණවාදය, වේදය, යාගය ප්‍රතික්ෂේප කරනවා. නිර්මාණවාදයත්, වේදයත්, යාගයත් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට බලන්න. විමුක්තිය පිණිස ඵලදායි ප්‍රතිපදාව කර්ම මාර්ගයේ නොව ඥාන මාර්ගයේ වැඩිම ලෙස පිළිගත් බව. අන්න ඒක විස්තර කරන්න වෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. කර්ම මාර්ගය කියලා කියන්නේ දුවේ පුතේ යාග හෝම කරන එක. අස්සමේද, පුරුසමේද, වාජපේය, නිරග්ගල, සම්මාපායාස ඔය ආදී යාග තිබුණනේ. එතකොට ඒ යාග කරන එක තමයි කර්ම මාර්ගය කිව්වේ. එයාලා ස්වර්ගයට යන්න නම් යාග කරන්න ඕනේ කිව්වා. ඒක ශ්‍රමණ සම්ප්‍රදාය බැහැර කළා. බැහැර කරලා ඥාන මාර්ගයට යොමු වුණා. බුද්ධිය වර්ධනය කරන්න ඕනේ. බුද්ධිය වර්ධනය කරන්න ඕනේ. ඒකට විවිධ වෘත හා භාවනා ක්‍රම, යෝගී ක්‍රම භාවිත කළා. ඒක නිසා බ්‍රාහ්මණ ඉගැන්වීමේ කර්ම මාර්ගය, ශ්‍රමණ සම්ප්‍රදායේ ඥාන මාර්ගය කියන එක මතක තියාගන්න. බ්‍රහ්මචර්යාවානගාරික ප්‍රතිපදා පිළිගත් බව. දැන් අරාය අගාරික තාපසයෝනේ, අගාරික ජීවිතය. ශ්‍රමණ සම්ප්‍රදාය සියලු දෙනා අනගාරික ප්‍රතිපදාවක් ක්‍රියාත්මක කළා. එයාලා කිව්වා විවාහ ජීවිතය ගෙනියද්දී මෙතෙන්ට යන්න බෑ කියලා. චින්තන නිදහස ගරු කිරීම, කාන්තා නිදහස අගය කිරීම, උපත පදනම් කරගත් සමාජ වර්ගීකරණයන් බැහැර කිරීම ආදී ශ්‍රමණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ ලෙස සැලසිය හැකිය. ඉතින් අපි මේ දක්වා ඉගෙනගත්තු කරුණු සම්පිණ්ඩනයක් දුවේ පුතේ මේ තියෙන්නේ. මේක අමුතු මාතෘකාවක් කියලා ගන්න ඕනේ නැහැ. මේ අර අපි මේ දක්වා ඉගෙනගත්තුවනේ තියෙන්නේ නේද? ඒක නිසාවට ශ්‍රමණ සම්ප්‍රදායේ වර්ණ පදනමකින් තොරව පැවිදිභාවයට පත් වුණා. ඕනම කෙනෙකුට දායකයෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට දන් දෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන්, කාන්තා නිදහස ලබා දුන්නා. හරිද? ශ්‍රමණ සම්ප්‍රදායක තිබෙන්නේ. එතකොට ওই ටික ප්‍රමාණවත් වාලට. අර ප්‍රධානව මතක තියාගන්න දරුවනේ වේදය, නිර්මාණවාදයේ වේදයාගේ. අනිත් ඒවා ඔයාලට අනුමාන කරලා ලියන්න පුළුවන්. දැන් කාන්තා නිදහස බමුණන්ගේ තිබෙන්නේ නෑනේ. එතකොට ශ්‍රමණයන්ගේ තිබුණා. ඒක ගන්න. ඊළඟට අර කට්ටිය gedara ජීවිතයේ ගෙනියන ගමන්නේ පූජකයෝ උනේ. භික්ෂු මේ ශ්‍රමණ සම්ප්‍රදාය එහෙම නෑ. ශ්‍රමණ සම්ප්‍රදාය සාකාවක් තමයි බුදුදහම. තේරුණා නේද? හොඳයි දුවේ පුතේ. එතකොට දැන් අපි සත් ශාස්ත්‍ර වරුන්ට යන්න. මෙන්න මේ 5 දෙනා, 6 දෙනා. මෙතන සත් ශාස්ත්‍ර වරු කියලා කියන්නේ බුද්ධ කාලීන භාරතයේ
බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට කීර්තිමත් ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. කීර්තිමත් ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. මේ 6 දෙනා ගැන තොරතුරු තියෙන්නේ කොහෙද? දීඝනිකායේ තියෙනවා දුවේ පුතේ සාමාන්‍ය ඵල කියලා සූත්‍ර දේශනාව. දීඝනිකායේ තියෙනවා සාමාන්‍ය ඵල කියලා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ අජාසත් රජතුමාට. ඒකත් වාරට ටිකක් කියන්නම්කෝ. අජාසත් රජතුමාගේ හොඳම යාළුවා වුණේ දේවදත්ත. දේවදත්ත අජාසත්ව යාළු කරගන්නවා. දේවදත්ත අජාසත්ව යාළු කරගන්නවා. යාළු කරගෙන දේවදත්ත අජාසත්ගේ ඔළුව වෙනස් කරනවා. වෙනස් කරලා ගෙදරට විරුද්ධව ක්‍රියාකරනද මේ අජාසත්ගේ ඔළුව වෙනස් කරනවා. එහෙම මිනිස්සු ඉන්නවා දුවේ පුතේ. ඒ වාගේ පුජ්‍යලු ඉන්නවා. මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන්. ඒක හරි ලේසි. කුරිරු අදහස් තියෙන, පාපී අදහස් තියෙන පුජ්‍යලයෝ, කපටි අදහස් තියෙන පුජ්‍යලයෝ ඕනම නරකක් කරන්න දෙපාරක් හිතන්නේ. ඒ නරක කරන්න එයාට සැලසුම් වෙනවා. ඒ නිසා යාලට පුළුවන් සමාජයට හානි කරන්න. හැබැයි අම්ම හොතක ඒක දුර යන්න බෑ. ඒක දවසක නවතිනවා. නැවතුනාම ඇත්ත තේරුම් ගන්නවා. ඒ ඇත්ත තේරුම් ගත්තාම අර තැනැත්ත යන්න තියෙන දුර ගින් ඉවරයි. අජාසත්ත අච්චර පණේරලා ආදරේ කරපු තාත්තා තේරුම් ගන්න බැරි වෙනවා. අර පිටින් ආපු දේවදත්ත විශ්වාස කරනවා. විශ්වාස කරලා තාත්තා ඝාතනය කරනවා. ඝාතනය කළාට පස්සේ අජාසත්තට තේරෙනවා ඇයි මං තාත්තා මැරුවේ කියලා. දැන් අජාසත්තට තාත්තට ජීවේ දෙන්න බෑ. තාත්තගේ වටිනාකම දැනෙනකොට තමන්ගේ දෝතට දරුවෙක් ඇවිත්ලා ඒ දරුවගේ සුවඳ නාසයට ඇවිත්ලා හදවතට දැනෙනකොට තාත්තා කියන්නේ කවුද කියලා දැනගන්නකොට අජාසත්ගේ තාත්තගේ වටිනාකම දැනෙනකොට අජාසත්ත නිසාම තාත්තත් මරණීයටපත් වෙලා ඊට පස්සේ අජාසත්තට නිඳියන්නේ නැහැ. අපරාධයක් කරපු කෙනාට ඒ අපරාධය මෙනෙහි වෙන ගානේ සෑම මොහොතකම දුකක් හටගන්නවා. ශෝකයක් හටගන්නවා. ඒක නිසා අජාසත්තට නිඳියන්නේ නැහැ. නිඳ යන්නේ නැති කෙනාට රැය පහන් කරන්න බැරි ඇදිගයි. මොකද ලෝකයා නිදි පරිසරයෙන් නිහඬයි. ඒ නිහඬ පරිසරය තුළ නිදිගත් ලෝකය තුළ අවදියෙන් ඉන්න එක බොහොම අමාරු වැඩක්. ඒක නිසා දුවේ පුතේ ඔහුට කාලය ගත කරන්න ක්‍රම හොයන්න වුණා. ක්‍රම හොයන්න කලේ ඔය ඉන්න ආගමික නායකයෝ ළඟට ගියපු එක. මුල් කාල වකවානුව තුළ දරන්න බැරි පව් කරන, දරන්න බැරි අපරාධ කරන මිනිස්සු ඒ පව් මතක් වෙනකොට චෛත්‍ය හදන්න, බෝධි ප්‍රාකාර හදන්න, පන්සල් ගාන යන්න, භාවනා මධ්‍යස්ථාන හොයන්න, ධර්ම සාකච්ඡා කරන්න යොමු වෙනවා. අරදී අමතක කරන්න. ඒක හොඳයි. ඒ වුණාට හිත ඇතුලේ සටහන් විච්ච ಜಾති ලේසියකට අමතක කරන්න බෑ. ඒ මොන ಜಾති කළත් ඒ තැනත් අමතක කරන්න හදන හැම මොහොතකම ඉතා තදින් යමිහිරි අත්දැකීම් ඔළුගේ දීට එනවා. එහෙම දිනන්න පුළුවන්. කුණ්ඩලකේසි මිනී මරුවේ ඒ වුණාට රහත් වුණා. අඟුලිමාල මිනී මරුවේ රහත් වුණා. එතෙන්ට එන්න පුළුවන්. හැබැයි එන්න අරගලයක් කරන්න ඕනේ. ඒක නිසා අජාසත්තට නිඳියන්නේ නැහැ. ඒක නිසා ආගමික නායකයෝ හාගෙන යන්න ගත්තා. ওই කාරණා ටික මම ඔයාලට ඊළඟ දවසේ කියන්නම්. අදට අපි පාඩම නවත්තමු. හොඳයි දුවේ පුතේ, මීට වඩා මං කාලේ ගන්නේ නැහැ. අපි සෑම දිනාම සාකච්ඡා කරමින් උන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය, බ්‍රාහ්මණ සම්ප්‍රදාය. ඊළඟට අපි කතා කළා සත්සාත්තුරවරු ගැන. ඒක ටිකකින් නැවැත්තුවා. අපි ඊළඟ දවසේ පාඩමට යමු වෙමු. හොඳයි, අදට එහෙනම් මං පාඩම නිමා කරනවා. බල සෑම දිනාම ගොඩක් මහන්සි වෙන්න දුවේ පුතේ. තපුංචි කාලයක් තියෙන්නේ. විභාගයේ විනෝදයක් කරගන්න, සෙල්ලමක් කරගන්න, සෙල්ලම් කරනවාගේ පාඩම් කරන්න, රසවත්ව පාඩම් කරන්න. හැම මොහොතකම ඔළුව බර කරගෙන නෙමෙයි නවීවි පාඩම් කරන්න යමු වෙන්නේ. දුවල පුතාල සෑම දිනාටම විභාගයේ සමත් කරගන්න, හොඳින් සූදානම් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින් ආශිර්වාද කරනවා. බල සෑම දිනාටම තෙරුවන් සරණයි.